සාමාන්‍යයෙන් අලුත් රජයා පත් වුණු හැම වාරයකම ඩඩ්ලි සිරිසේන මහත්තයා තිර රචනය ලියලා දෙබස් කවලා නාට් එක ස්වප් එකකින් කිලෝමීටර් 70ක් දක්වා නොනවතින ගමන ලින්ක් කැලණි වයර් කිසි ගින්නක් නැහැ කිසි ගින්නක් නැහැ කැලණි ෆයර් ෂීල්ඩ් වයර් ටියක් රංග දක්වනවා එක සාමාන්‍ය ක්‍රමේ ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ ඒ නාට්‍යයට හුඟක් අය රඟපෑමවා මේ ආණ්ඩුව පත් වුණාට පස්සේ එතුමන් තනියම රඟපාන්න පටන් අරගෙන ප්‍රකාශයක් නිකුත් කරා ඒ ප්‍රකාශයේ තුලිනුත් එතුමන් කරේ සුළුවා මධ්‍ය පරිමාණ වීමෝ ලිමියන් වට්ටනෙකට අලුත් අඩිතාලමක් දමපු එක තමයි කරේ මොකද මේ වෙලාවේ ආණ්ඩුව පත් වුණාට පස්සේ එතුමා කිව්වේ මම මෙතරකල් පාලන මිලට අභිභවා හාල් දික්කා හෙට ඉඳන් පාලන මිලට හාල් විකුණනවා කියලා ඒ කියන්නේ මෙතරකල් හොරට කරපු දේ හෙට ඉඳන් නීත්‍යානුකූල කරනවා කියන එක පාර්ලිමේන්තුවට සහාය දෙන්න පුළුවන්කම තිබ්බා මුල ඉඳන් ඒ වැඩ පිළිල ක්‍රියාත්මක වුණා නම් දැන් මුල ඉඳලාම පාරිභෝගික අධිකාරිය තමන්ගේ රාජකාරිය නොකර පාර්ලිමේන්තුවල අභිවා හාල් විකුණලා ආවිවරලා එකපාරම පස්සට ගත්තාම එතුමල්ලා ඔය දෙන්නේ අඩුම මුදලට ගත්ත වීවල හාල්. එතකොට අපි සුළුවා මධ්‍ය පරිමාණ කට්ටිය හැටියට එදිනෙදා මිලදී ගන්න වීවල හාල් තමයි වෙළඳ පොළට නිකුත් කරන්නේ. එතකොට මේ මාස දෙක ඇතුළතත් අපේ ව්‍යාපාරේ නැවත කඩාවැටීමකට ලක්වීමක් තමයි මෙතන සිද්ධ වුණේ. නේ අපේ රටේ වැඩියෙන්ම පාරිභෝජනය කරන්නේ නාඩු ඊළඟට සම්බා ඊළඟට කීරි සම්බා 260 පාලන මිල තියෙන කීරි සම්බා 370 දක්වා මහා පරිමාණ කට්ටිය හාල් අලවි කරද්දී නිකන් ගොවියෝ කල්පනා කරනවා මේක තමයි වැඩේ කීරි සම්බා තමයි අපි කුඹුරු වල අස්සද්දන්න ඕනේ කියලා. එතකොට කීරි සම්බා තමයි වැඩියෙන් වගා කරන්නේ. සමස්ත රටේ වැඩි කුඹුරු ප්‍රමාණයක කීරි සම්බා වගා කරනවා. එතකොට හැබැයි පාරිභෝජනය කරන්නේ කීරි සම්බා අඩු ප්‍රමාණයක්. මහා පරිමාණ කට්ටිය කරන්නේ ඒගොල්ලොන්ගේ විශාල සයිලෝ තියෙනවා ලොකු වී ප්‍රමාණයක් ගබඩා කරගන්න පුළුවන්. කීරි සම්බා මිල අඩු වෙච්චලා එයාලා මහා පරිමාණෙන් ඒක ගබඩා කරනවා. ගබඩා කරලා කන්න දෙක තුනක් ගියාට පස්සේ නැවත කීරි සම්බා හාල් කරලා එළියට දානවා. එතකොට මහා පරිපාලන ලාභයක් ගන්නවා.